ස්්‍රද්ධාවෙන් අසන්න උතුම් බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්ම උපමා කතාව. දැනමුතුකම් නොපිළි ගැනීම තුළ වනවිපත. නිල්වන් සිහිල් දියෙන් පිරුුණ එක්තරා ලස්සන ජලාසයක් තිබුණා. මේ ජලාසේ, මාලු මසුන් ඉතාම ලස්ස නැටලී වටවෙනවා. ගේ ජලයේ ජීවත්වන තවත් සත්‍යයෝ බොහෝමයක් සිටිනවක්. මේ ජලාසීවා සේකරනව. ජලාසී යවුර එක පැත්තක කොනක පින්වතුනි තිබුණා කැස්බෑව ජීවත්වෙන ගුහාවා. මේ කැස්බෑවේ කැස්බෑවන් දරුවන් සමඟ එක පවුලක් වසයෙන් ජීවත්වෙනව. දෙනක් ගොදුරු සොයාගෙන යාමට කැස්බෑවුන් අතරෙහි ලොකු කැස්බෑවන් දෙදනෙ එක් මගක් ඔස්සේ ගමන් කරමින් සිටියක්. මේ ජලාසේක පැත්තකින් ගමන් කරනවා එක කැස්බෑවෙෙක් නැවතිලා කියනවා අනක් කැස්බෑවට යහළුව අරහරියට නම් යන්න එපා. ඔය පැත්ත හරිම අනතුළුදායකයි. ඒ ඇස්බෑව පින්වතුනිි එම අවවාදය පිළිගත්තේ නෑ අවවාදී පිළිගන්නි නැතුව ඔහු ඒ ඇස්බෑවා ඒ පැත්තට ගියා. මෙන්න මේ අතර කෙවුලෙක් පැමිණිලා දැල්දාන කෙනෙක් පැමිණිලා බිලි කටුවක් ඇමුණු නූලක් දටදානවා. යම්කිසි දෙයක් ඇගේ වැදුුණු බව මේ කැස්බෑවාට හනිකට තේරුුණම්. එනි සාමුහෝ මොකද කරන්න පින්වතු නික්මණින්ම තමන් ආපි පැත්තට හැරුණක්. ඒ පැත්තට පිහිෙනලාවා. අවවාදකරපු අනිත් කැස්බෑව බලාගිනඉන්නවා මගේ යහළුවාර පැත්තට ගිහිල්ල මොකදමින් ඉක්මනිින්න නැවත එන්නේෙ කියලා. යහළු කැස්බෑ වහනවා මගේ යහළුව මම යන්නෙපාකීව පැත්තට ඔබගේ නැහැනේද කියද. අනේ නැහැ යහළුව මම මේ පැත්තට ගියා. එතකොට අහනවා ඔබ ගියානං ඔබේ ඇගේ යම් කිසි බිලිකටුවක් වැදු නැඳ. බිලිකටුවක් නම් ඇනුනෙ නෑ වැදුනෙනෑ මොකක්ද්දෝ නූලක් මගේ ඇගේ පැටලැවුණා. පින්ගොතුන මේ කැස්බෑවා නෝලක පැටලැවිලා දැලකට පැටලැවිලා. එතකොට මෙයාලුව කියනවා අනේ අපයි ඔබ ඉවරයි ඔබ අවවාදයේ පිළි අරගත්තිනෑ අර කෙවුලෙක්ගේ දැලකට ඔබ හසු වෙලා ඔබ මරණයට පත්වෙනවා ඔබට තියා ඔබේ කිසි කෙනකොට මේකින් ඔබට දැන්ගැලවෙන්න පුළුවන්කමක් නෑ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ උපමාවිින් දේශනා කරනවා පින්වතුනී මහනෙනි තෙවුලා නම් මාරයායි යකට බිලිකටුයනු ලාභ ප්‍රයෝජනයයි. නූලයනු ආශාවයි. ලාබ සත්කාරවලට ගිජවීම නූලෙහි පැටලීම හා සමානයි කියලා. ඒවාට ගිජුවන කෙනාට සිදුවන්නේ අන කැස්බෑවාට සිද වූදේ තමයි නෝතුරාබුදු හා මුදුරු දේශනා කරනව. කැස්බෑවා එපාකයක්දගේ. ආසාාවෙන් යුතුවමි ස්ථානයට ගියා. එනිසා ඔහු ඒ අනතුරට පත් වුණා ඒ අනතුරෙන් ජීවිතය විනාස වුණා. එසේම අපද මේ සසර ගමන් කරනකොට භවයෙන් භවයට ආසාවන්ගෙන් සිත වැදිවී මාරයාගේ මාර බැල්මටම පිට පත්තමින් ජීවත්තන්නට සිල්්ධ වෙනවා. මේ උපමා කතාව පැහැදිලි වෙනවා. සංයුක්ත නිකායේ කුම්ම සූත්‍රය තුළ. එනිසා ඔබධර්මී වටිනාකම අව්හෝද කරගෙන ජීවිතය මනාවගත කරන්න.